ටික දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයෙක්ට ආදරේ කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගැරුමයි. ප්‍රියංවදා පැමිණ වාශාලගෙන් ඉඳගත්තේ ඇයි පුතාට උදේ කිරි දෙද්දීය. නිදිමත බේරෙන කොල්ලාගේ ඇස් උදේ කිරි බොද්දී ඇත්තේ ලස්සනට පියවිය. අම්මාගේ තනේ පාන්දර රසනේ කොල්ලාට රජ සැපය. නැපි එක පමණක් ඇඳගෙන ඉන්න පොන්චි විමුක්ති කිරි බොන්නේ අම්මාගේ තනේ චූටි ඇඟිලි වලින් හූරගෙන මින් අල්ලාගෙන. එහෙම හූරද්දි අම්මාට දැනෙන්නේ දරු සෙනෙහස උතුරන මිහිරි වේදනාවකි. ඕනවටත් වඩා උනන කිරි කොල්ලාගේ මුයින් බේරි වර්ෂාගේ පපුව දිගේ බේරේ. කිරි දෙන අම්මලාගේ තන්පට කිරි සුවඳ මේ නිසාය. ප්‍රියංවද තනේ චොක චොක ගගා උරන කොල්ලා දෙස මොහොතක් බලාගෙන උන්නාය. ඇගේ පපුව අසාමාන්‍ය දරු සෙනෙහසකින් ඇවිලේ. ප්‍රියංවද කොල්ලාගේ හිස මෘදුව පිරිමැද්දාය. කොල්ලා කකුල ගැසුවේ මට කරදර කරන්න එපා කියන්නට මෙනි. ප්‍රියංවද සිනාසුනාය. මේකනම් කෙල්ලේ ඉස්කෝලේ යනකල් අම්මි කුක්කු බොයි වගේ. බොනකල් දෙනවා ප්‍රියා. කිරි කල හතක් බොනවලුනේ පුතේ. ඒ බිව්ව කිරි කල හතේ ණය පුතේ ගෙවන්නම ඕනෙලු. අයියා එහෙම හිතනවා ඇති. එයාවත් නැන්ද හැදුවේ පුදුම ආදරයකින්නේ ප්‍රියා. ලොකු අයියට වඩා එයාට ආදරේ. මේ ඇත්තේ දෛවේම පිළිමදම ප්‍රශ්නයක් නොවේ, බැදීම් පිළිමදවත් ප්‍රශ්නයකි. පුතාට එච්චර ආදරේ අම්මා පුතාගේ පුතාටත් එහෙමම ආදරේ වෙන්නේ නැපයි කිල්ලේ. ආච්චම්මා මොන පුරාව දැක්කොත් හැමදේම අමතක කරයිද කියලා කවුද දන්නේ? දෙවියන් මැදිහත්ති එහෙම කරනවා නම් කොතරම් හොඳද? එයාලා කොහොමද එයාලගේ මොන පුරාව බාරගන්නේ කියලා බලන්න මටත් ඕන ප්‍රියා. ඒක ළඟදිම බලාගන්න ඕන. සමහර විට ඔක්කොම ප්‍රශ්න මේක විසඳයිද කියලා කවුද දන්නේ නේද? මේ බලපං. එහෙම වාසනාවන්ත පාට කොල්ලගේ මූණේ තියෙනවා. වාෂා පුතා දෙස බලාගෙනම උන්නාය. දැන් කෙල්ලේ මෙහෙමයි. මම හවස 4ට විතර මහමලුව ළඟට යනවා. සුනන්දයියා හෝටල් දෙක තුනක බලනවා. උඹ පුතා එක ගෙදර ඉඳපන්. මම අයියාව දැක්කොත් පටස් ගාලා සුනන්දයියට කතා කරලා උඹව ගන්න ඉන්නම්. සුනන්දයියා අයියාව දැක්කොත් මාවත් අරන් මෙහෙම ඇවිත් උඹව ගන්නම්. උඹට ඕන අයියාව බලාගන්නනේ නේද? කතා කරන්නේ නෑනේ. මොනවා වේදයි දන්නේ දෙවියන් පමණි. කීයට අන්නාදපුරේට ආවත් මළුවට යන්නේ හවස් වෙලානේ. අපි ටිකක් ඉමු. මට යාව සනීප වෙලා ඉන්නවා බලන්නයි ඕන ප්‍රියා. දැක්කේ අරම ඉන්නවනේ. මටත් ආසයි. බලමු කෙල්ලේ. වාෂා කොල්ලාගේ පිටට අත තිබ්බේ මොකද්ද වෙනසක් දැනිය. ඇයි කෙල්ලේ? නෑ ප්‍රියා, පුතාගේ ඇඟ
චුට්ටක් රස්නේ වගේ ලාවට වගේ මේ අත තියලා බලපන් ප්‍රියංගද කොල්ලාගේ පිටට අත තබා බැලුවාය යන්තමට රස්නේය උදේ නිසා වෙන්නේ නැති කෙල්ලේ උදේට ටිකක් රස්නේ නම් තමා හරි බයයි මේ මදුරෝ නිසා අපේ පැටියට බෝසමිදු පිහිටයි කෙල්ලේ දෙදෙනාමය එච්චරම හිතුවේ නැත අම්මගේ කිරි හොද්දි සුවඳ මෙහෙටම එනවා කැකුළු බත් හදන්නේ කිරි හොදේ ලුණු බැදුනුයි කාලා ඉමු කෙල්ලේ සුනන්ද අයියට කැකුළු බත් ටිකක් දුන්නා නම් කයි කිරියෝදි ටිකක් එක්ක මං එන්න කිව්වා කෙල්ලේ කිරියෝදි සුවඳ එනකොට මතක් වෙනව නේද ප්‍රියංගද ලස්සනට සිනාසුනාය ආදරේ එහෙමම දෙකි ඒ ඇවිලිල්ල ප්‍රියංගදාට ඇවිලෙන්නට ගත්තේ මේ මෑතකදීය කෙල්ල නම් ඉන්නේ ඇවිලිච්ච ගමන්මය ඔයා ආස කිරි හොදේ ඉඳියාප්පයි කන්න වාෂ සිතුවාය පොල් සම්බෝල චුට්ටකු දාන්නම් ආයේ පොතලේදි ඉඳියාප්ප කද්දි ඇසුවා කෙල්ලට මතකය එපා මේ ඇති කිරි හොදිවරට ඔච්චරම ආසයි ඔහු සිනාසුනිය කෙල්ල රැව්වාය ඔය ඒකටත් කුණාරපයක් හිතනවා කියන්න මේ කාල බලන්න රහා ඔහු එදා කැව් ඉඳියාප්ප කටේ තිබ්බේ පුදුමාකාර රසකි ඇයිනංගේ නෑ එදා දැසින් කඳුළු ගලාගෙන ගියේය ඇයිනංගේ මේ පිරිමි අතකින් මේ කෑවමයි ඇහැඩ පුංචි කාලේවත් බත් කටක් කවන්නට තාත්තා කෙනෙක් උන්නේ නැත විමුක්ති කෙල්ල දෙස බලාගෙනම උන්නේය තව කටක් ඔව් එහෙම ඉන්දියාප්ප කටවල් හත අටක්ම කෙල්ලට කැව්වේ සහෝදරයෙක් ලෙස හෝ ඒ යුතුකම ඉටු කරන්නට කෙල්ල කෑවේ කඳුළු පෙරි පෙරි වැටෙද්දීය අයියට පින් එදා තමා ඔහුට කීවා වර්ෂාට මතකය ආයේ ඔයාව මට ලැබුණොත් ඔයාට කියලා කිරියෝදි එක්ක ඉන්දියාප්ප කට කවා ගන්න ඕන වර්ෂා සිතුවාය දෛවයේ එහෙමම වාසනාවක් මේ දුප්පත් කෙල්ලට දෙයිද එහෙන යාළුවනේ තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන ඉන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බාලින් දාන්න ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි